සුබ දවසක් කියලා වෙනඳද වගේ මාදරයෙන් ඕලා හැම්මගේ YouTube චැනල්ලිට පිළිගන්නවා. මම අදඉඳලා කේක් හද්දී යාලට අවශ්‍ය වෙන මූලික දැනුම පාඩම් වශයෙන් නරංගෙනවා. මුලින්ම අදා පිගනගම්මු කේක එකක් බේකරද්දි අපිට මුලිම අවශුවෙන්නි කක් පෑන් කේක් පෑණික අපි කොහොමද සූදානන් කරගන්න කියලා. මුලින් අපි කරන්නේ කේක් පෑන එක ග්‍රීසිං කරගන්නවා. මෙතන ම මෙයාආකාරයට කේක්ට්‍රේ එකක් කරගෙන තියෙනවා එකක් සත් එක්කාා කාරයට තියෙන කේක්්‍රේ එකක් සහ කොටුේක්්‍රේ එක. මේ ටෙඩි බෑල හදින කේක්ට්‍රේක අපිට ග්‍රීසින් කරගන්න වෙනවා මොකද මේකට පාශ්මෙන් පෙපරදාගන්න ආමාරුයි. ග්‍රීසින් කරගන්න මම පාාවච්චි කරනවා බටර්, එහමද එත්තං ආලට පුුවන් තෙල් ඒමත්නතන් කුකින් ඉස්ප්‍රේකප පාවිච්චි කරන්න පුුවන් එහෙමත්නඇත්තම් විජිටබල් ශෝට්නීම් පාවිච්චි කරන්න පුලුවන් මම මෙතනා අරගෙන තියෙන බටර් එක පාවිච්චි කරලා මේ ටෙඩිබයා කෙක්්‍රේකේ මෙයා කාරයට හොඳින් හැමතැනම ආලේප කරගන්නවා මෙයා කාරයට ග්‍රීසින් කරගන්නේ එකේ තියෙන වැදගත්කම තමාපිට ක එක කේක් ට්‍රේකයි ලේසිම ගලවගන්න පුළුවන් වෙනවා ග්‍රීසින් කරගෙන විතරක් සමහල්ලාට මදිවෙනෝ ඇතකොට කේකේ හරියට කේකෙ ගැලවිල එන්නනෑ කේකිකේ කොට ස්කේක්ට්‍රේකේ හිටිනවා. ඒ නිසාබිට ග්‍රීසින් කරගනිවරවෙලා අපිට තවත් දේවල් කරන්න වෙනවා හරියට පර්ෆෙක්කේක එකක් කදාගන්න. ඇඟ අපිස්සලලා කේක්ට්‍රේකේ බටර්ගාගත්තනි අප ැම්බලමු ඔයල් පාවිච්චි කල්ලොහොමද කේක්ට්‍රේකක් ග්‍රීසින් කරගන්න කියලා මෙයාකාරියට වෙජිරබල් ෝයිල්ටික්දාලා. බ්‍රශිකින් කේක් තැටිය හොඳට මෙයාන්කාරයට ගාගන්නවා. වැජට බලෝයිල් හමන්ද එත්තං කොකටන ටොයිල් පවිච්චි කරන්න පුළුවන් කිසිම ගඳක් නැත්ති. හද නෝනොම කේකි එකක් හද්දි ආනිවාරයෙන් කක්්‍රේක බ්‍රීසිං කරගන්න හෙමක් නැත්තාම් පාශ්මෙන් ප්‍රෙපරරි එකක් දාගන්න එතකොටට කි හැඩතල හතොලු නැත්ති මියම කේක එකක් හදාගන්න පුළුවන්. මේ විදිහයට ග්‍රීසින් කරගත්තර පස්සේ අපිට පුළුවන් කේක්්‍රේක ඩස්ටිං කරන්න. ඩස්ටින් කරන්න අපි පාවිච්චි කරනවා පාම්පිටි චොකල් පවඩ කෝන්පිටි ආමන්පිටි අයිසින්සීන එහමන්න්නත්තනන් අපිනිකම් පාවිච්චි කරන සීනි වුණත් පාවිච්චි කරන්න පුළුවන් එවාගේම දෙෙසිකේෙට් කොක්කන නැම් මුලින්ම කේක් ට්‍රේක හොඳට මෙයා කරයට බටර් ගාලා වටේම හොඳට ග්‍රීසින් කරගන්නවා. ේ මැද යට විතරක් නමේ කේක්ට්‍රේකේ වටෙත් හොඳට වීසිංකරගෙන තම මම දැම්බේ පාම්පිටි දාගන්න පාන්පිටි වැඩි ප්‍රමාණය අයින් කරන්න ඕන වැඩි ප්‍රමාණයක් තියන්න එපා ඉළඟට අපි තා විද්‍යාප්පුලුවන් අපේ කේක්්‍රේක සූදානන් කරගන්න බාච්ිමෙන්න් පේපර දාලා පෑන් එක අපියකට කියෙනා පෑණික ලයින් ඉින් කරනුම කියලා අපි මුලිම බටර් ගෑවකෙක් ඒකට ඉළඟට ඒකට අපි පාම් පිටි දම්ම දැඟ පිටිළුවන් ඒකට පාශිමෙන්න් පේපරේක ුද්දා ගන්න. මෙයාකාරයට කුකිින් නිස්ප්‍රේකක් ගහලා මම ඒකට පාශිමෙන් පේපර එකක් දාගන්නවා මේ විදිහටත් කරන්න පුළුවන්. කුකිින් විස්ප්‍රේ වෙළඳපලේ මිලිදී ගන්න තියෙනවා. ඒ මනත්තං වාට පුළුවන් බටත්ටිකක් මෙල්ට් කරලා මෙයාකාරයට ගාගෙන ඒකට, පරි එකක් දාගන්න මෙතැනිදි පාම්පිටි යොදන්න අවශ්‍යනැහැ ඒකටම අපි පාශ්මෙන්ට් ප්‍රේපර එකක් තමා පාවිච්චි කරන්නේ තාවිද්‍යහයක් තියෙනවා බටර් හොඳින් තාවරලා ඒකට අපි පාම්පිටි දාලා හොඳට වට්ටේ විදිහට එන්න මේක් කරගෙන ඒක පාශමෙන්ට් පේපර එකක් දාලා තැපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමා පාශ්මෙන්න් පේපර එක කේක් තැටි අවශ්‍ය ප්‍රමාණයට කප්පා ගන්නේ රවන් කේක් තැටියටක විදිහක් කොටුකේෙක් තැටියට එක විදිහක් සුවි ස්තරෝල් කෙක් තැටියට එක විඒදිහට කක් තැටි අවශ්‍ය ප්‍රමාණයට අපි පාර්ශ්මෙන් පෙපර එක කප්පා ගන්න ඕන. මේ මම දාලතියෙන් එකක්ක ලේ සිවිදී කොහොමද අපි කෙක් තැටිය සූදානම් කරගන්න කියලා. මේ හැමදේමා වශ්‍යන හැ ට ගෙදර තියන දේවල් පාවිච්චි කරලා කෙක්ට්‍රේක සූදානාන් කරගන්න පුළුවන්. ඇං අපි ලේසිම ක්‍රමේ. මේ විදිහට කෙක් ැටිය තිේලපි පෑනකින් ඇඳගෙන අපි රවම කතුරකින් කපාගෙන කේක්රේකට අපි පාශමෙන්ට්‍රේ පැරික දාගමුව අපේ පැරණම ක්‍රමය මේ විදිහට වටේ කප්පා ගන්නවා කපාග අපි දැන් කේක්ට්‍රේකට මේක දාගන්නවා ඊට කලිමම් බට්‍රිකක්ගාගන්නවා බටර්ගෑවහම අපිට ඕොන්දට කේක් ට්‍රේකෙන් කේකෙ ගලවගන්න ලේසිී මි දැන් කපගත්ත පාශිමෙන්ට් වවෙපරෙක ඒ උඩට දානවා පාම්පිට ටික ුද්දාලා ඒ උඩින් පාශ්මෙන්ට් පෙපර එක දාගන්නවා. ඉතින් පාශ්මෙන්ට් පේපරිර එක දාන්න පුළුවන් ආංකාර ගොඩක් මම මේ වඩිය කියෙෝයාලට පින්තූරාකාරයෙන් දාලා තියෙනවාල බලන්න ඉතින් මම අද ඉඳලා වාලට කේක් හද්‍යවශ්වෙන මූලික දැනුම ඒයා කාරයට වීඩියෝ ආකාරෙන් අරංගෙනවා. මගේ ඒේක් පාඩන් ලිපිතිනම් මගේ ෆේස්පුු රුප් එක සහ ෆෙස්බුක් පේජ්ච එකේ ඒ වටත් එක්කතුවෙන් ඒ වගේ ලිින්ක්මම මේ විඩියෝ කැටින් දාන්නම්. මගේ වීඩුව එක මුලින්දල බැලුවට අල හමෝටම ගොඩක් කිස්තූතියි.